මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ ශ්‍රී ලංකීය සාම්ප්‍රදායික කහබත. ඕගොල්ලන්ට දැන් හදලා ඔයාලගේ පවුලයාත් එක්ක රස බලන්න පුළුවන්. turmeric powder whole kirima ma aragena thiyena koppa 4 hamarak 4 and 1/2 cup of coconut milk whole kirima ma aragena thiyena hal koppa 1ට 1 hamar gane me widihata pol kiri gattama ogollanta pat ekak meri wenne nathuwa ata wenne nathuwa lassanta uya ganna puluwam heenita kapa gatha loonu gediyak finely chopped one onion unu oyage rasanuwa ganna salt to taste gammiris ata thandi kalak aragena thiyena 1/4 teaspoon of whole black pepper apita හම්පෙකොළ ටිකක් ඕන කරනවා හම්පෙකොළ කියන්නේ අපිට කහබත හදා ගන්නකොට නැතුවම බැරි දෙයක්. ඔගොල්ලෝ නැවුම් හම්පෙකොළ තියෙනවා නම් භාවිත කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔගොල්ලෝ කලින් අරන් තියාගෙන හම්පෙකොළ උනත් පාවිච්චි කරාට කමක් නැහැ. We need pandan leaf. Without pandan leaf actually we can't cook Sri Lankan classic yellow rice. වගේම අපිට ඕනේ වෙනවා කුරුඳු කෑල්ල, එනසල් ඇට කීපයක් සහ කරාඹු නැටි කීපයක්. Also we need some cinnamon stick, some cloves, cardamom pods. ගී මේ සැඳ එකක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති නම් තෙල්, බටර් ඕ මාගරින් ගන්න පුළුවන්. I'm using today 1 tablespoon of ghee. If you don't like ghee, you can use butter, margarine or oil. කහබත් ටික උයා ගන්න කලින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ සුවඳ පොට්ටලි හදාගෙන ඉන්නවා. හම්පේ වල ඔතලම තමයි මම අද මේ සුවඳ පොට්ටලි හදාගන්නේ. Firstly, I'm making fragrance pouch. I'm using this pandan leaf. If you like, then you can use some to cloth. දැන් අපි බලමු කොහොමද මේ සුවඳ පොට්ටනේ මේ හම්පේ කොළ ටිකේම තියලා හදාගන්නේ කියලා. ඔක්කොම ටික මෙන්න මේ විදිහට මැදෙන් තියන්න. Keep it all ices into the middle. මෙන්න මේ විදිහට ඔක්කොම කුළු බඩු ටික තියන්න. තියලා හිමීට එක එක මෙන්න මේ වගේ උත්තන්න. Now you can turn one by one leaf. තුලට කරලා හදාගමු. මේ විදිහට හදාගත්තම හරිම සුවඳයි. අන්න ඔක්කොම ටික දැන් වැහිලා තියෙන්නේ. මෙන්න මේ වගේ හිමීට හිමීට මේ කොළ ටික අසින් අසින් ගහලා අපි ඉස්සර පැදුරු වියනකොට කරන්නේ මෙන්න මේ විදිහට ඇතුලට කරලා මේක ලස්සනට උංචි පොට්ටනියක් විදිහට හදාගත්තා. See, we already make that fragrance pouch. Keep it aside. මම ඊළඟ පියවර විදිහට කරන්නේ පොල් කිරි ටිකට පහ ටික කවලම් කරගන්න එක. Second step is I am mixing turmeric powder into the coconut milk. කහ තේ හැඳි භාගයක් විතර එන්න මේ වගේ පොල් කිරියකට එකතු කරන්න. Add 1/2 teaspoon of turmeric powder into the coconut milk and mix it well. හොඳට කහ ටිකයි පොල් කිරි ටිකයි කවලම් කරන්න. මේ විදිහට කරාම බත් පුරාම විහිදුණු එක සමාන කහ පාටක් අපිට අරගන්න පුළුවන්. හරි ලස්සන බතක් අපිට හදාගන්න පුළුවන්. නිපොන් කළා මම pan එක ලිපෙන් තියාගන්නවා. මේ වෙලාවෙදී කිඳර මධ්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. pan එක රත් වුණාට පස්සේ මම දැන් ghee ටික after pan heated I'm adding the onion. මම මේ වෙලාවේ ලුණු ටික එකතු කරනවා. fry it till it getting golden brown. රන්වන් පාට වෙනකන් ලුණු ටික හොඳට බැඳෙන්න අරිමු. දැන් ලුණු ටික හොඳට රන්වන් පාට වෙනකන් බැඳීගෙන එනවා. its onion getting golden brown. මම මේ බැදෙන ලුණු එකේ චූට්ටක් අස්සේ garnish කරගන්න අරන් තියලා තියෙනවා. මම දැන් ගම්මිරිස් ඇල ටිකක් එකතු කරනවා. I'm now adding whole black pepper. ඒ වගේම හාල් ටිකක් එකතු කරනවා. Also I'm adding rice. හොඳට කවලම් කරන්න. කවලම් කරලා විනාඩියක් විතර තෙල බැදෙන්න දෙමු. Mix it well and let it fry for 1 minute. පස්සේ කල් ලුණු ටික හොඳට temperature දුන්නා විනාඩියක් විතර. දැන් අපි කිරි ටික එකතු කරගමු. Rice and onion fried well. Now we can add coconut milk.
හොඳට කවලම් කරන්න මික්සිත් තෙල් ඒ වගේම ලුණු ටිකක් එකතු කරන්න ඇඩ් ද salt ඒ වගේම ඔන්න දැන් මම මේ සුවඳ පොට්ටනියත් එකතු කරනවා now I'm adding this fragrance pouch හොඳට පියන වහගෙන විනාඩි 5ක් අපි ලිපේ ගින්දර වැඩි කරගෙන උයාගමු cover with the lid and cook high heat on 5 minutes after 5 minutes let's see how it's rise බලන්න බත් එකේ තිබුණු කිරි ගතිය ඔක්කොඩා හිඳලා තියෙනවා තව තෙත් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා වන්ට පේනවද මේ බලන්න most coconut milk already evaporated අපි දැන් ලිපේ ගින්දර හොඳටම අඩු කරලා පියනෙන් වහලා මේ තියෙන ඉතුරු තෙතමනේ මේ බට්ටික ඉදෙන්න දෙමු ඔයාලට ඉතින් අයියෝ බත් එක ඉදෙන්නේ නැද්ද කියලා හිතේ යට වෙයි වගේද කියලා හිතේ නෑ හැම වෙන්නේ නැහැ මේ තියෙන තෙතමනේට මේ බත් එක හොඳට ඉදෙනවා now we can cover with the lid and cook it till completely cook make sure with your burn is low heat විනාඩි 20ක් ගියා අපි දැන් බලමු බත් එක කොහොමද කියලා after 20 minutes cook well see බලන්න හොඳට බත් එක ඉදලා තියෙනවා අපි දැන් ලිප නිවා ගමු switch off the burn ලිප නිවාගෙන තවත් විනාඩි 10ක් විතර බත් එක තියලා තියමු let's keep it simmer 10 minutes ඔන්න විනාඩි 10ක් ගියා ඔක්කොම වෙලාව දැන් අපිට විනාඩි 35ක් විතර ගිහින් තියෙනවා දැන් බලමු බත් එක හොඳට ඉදලා තියෙනවා වතුර පොඩ්ඩක්වත් නැහැ මේ බලන්න our yellow rice it's cook well අපිට බට්ටික බෙදා ගන්න පුළුවන් මේක හබත් එක්ක උයනකොට පුදුමාකාර සුවඳක් මුළු ගෙයි පුරාම විහිදෙනවා හරිම සුවඳයි සුවඳ වගේම තමයි රසත් ඉතින් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් කෙනෝ රයිස් its fragrance it's with amazing fragrance it is with full of aromatic fragrance also taste මෙන්න මේ සුවඳ පොට්ටනිය දැන් අපි අයින් කරගමු spicy pouch මේ බත් එක හතර දෙනෙකුට තම ප්‍රමාණවත් තරම් බත් එකක් ඕගොල්ලොන්ට තව හල් වැඩි කර ගන්න ඕන නම් වැඩි කරලා හදා ගන්න. This recipe enough for 4 portion. බලන්න බත්තර ටික පොඩ්ඩක්වත් මෙරි වෙලා නැහැ. ඇට වෙලත් නැහැ. ගන්නට ලස්සනට හැදිලා තියෙනවා. දෙක සැරට හදාගත්ත චිකන් එකක්. ඒ වගේම සීනි සම්බල් මේ කෝකටත් හරියනවා. උත්සව අවස්ථාවකට වගේම සතියන්ත දවස්වල කෝලයට එක්ක ඔයාලට මේ විදිහට රසට හදාගත්ත කහබත් එකක් ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් මම කලින් බෙදාගෙන අරන් තියාගත්ත ලුණු පිටි වලින් සරස ගන්නවා. Remember I save some fried onion. I'm garnish now with them. ඔන්න මම ගම්බිලි සැරට එක්කත් තියා ගන්නවා මැදි. I am the some black pepper in the middle. It's like a now flower. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ ශ්‍රී ලංකීය සාම්ප්‍රදායික කහබත්ත. ඕගොල්ලන්ට දැන් හදලා ඔයාලගේ පවුලයට එක රස බලන්න පුළුවන්. See how easily we make that our Sri Lankan traditional fragrance yellow rice. Now you can make it yourself and enjoy with your family. බලන්නකෝ කොයිතරම් ලස්සනට පහසුවෙන් අපි කහබත් එක හදාගත්තද කියලා. පත් එක මෙරිුනේත් නැහැ, ඇටුනේත් නැහැ. ගාක් ලස්සනට හදාගන්න පුළුවන් වුණා. ඉතින් එමනම් ඔයාලගේ පවුලයට එක්ක මේ විදිහට ලස්සනට රසට කහබතක් හදලා රස බලන්න. මම ආයෙ දවසක මේ වගේ රසවත් කතා බහකින් හමු වෙන්න. See my friends, we make Sri Lankan traditional yellow rice. Cook perfectly also with full of aromatic. Even with your family. See you with another delicious video. I'll make it. Have a good day. Thank you so much.